පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේවන විට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පවුල් 20,480කට අයත් පුද්ගලයන් 75,734 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන සහ සහන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනේ සහ මඩකලපු යන දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව ඇති ආකාරයයි. මෙතර මහවිලිගඟ ඉහළ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඊයේ රාත්‍රියේ ඇති වූ බව වරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර පවසනවා. දෙල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම මාලිම්බඩ, මාතර, තිහගොඩ වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල, ඒ වගේම අකුරැස්ස, කඹුරුපිටිය වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල පහත් බිම් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය සැලකිය යුතු බලපෑමකින් යුතුව අද දිනේ පුරාමත් පවතින බව සඳහන් කළ යුතුයි. කෙසේ නමුත් ගංවතුර ආරක්ෂණ බැමි වලින් උතුරා යාම පිට සම්පූර්ණයෙන්ම නවතිනු ඇති බව සඳහන් කරන්න කැමැති. මේ බලපෑම ක්‍රමෙන් සමනය වන දිශාවට පත් වෙලා තිබෙනවා. මහවැලි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ යම් ප්‍රමාණයක වර්ෂාපතන තත්ත්වයක් ඇති වුණු නිසා මහවැලි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් තරමක් ඉහළ ගොස් පවතිනවා. ඒ වගේම මහවැලි ජලාශයවලට යම් ප්‍රමාණයක ජල ධාරාවක් ඉදිරියේදී එකතු වෙනු ඇති බව සඳහන් කරන්න කැමැති. අද දිනේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඊයේ සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගිගුරුම් සහිත වැසි වාර්තා වුණා. විශේෂයෙන්ම අපි ගත්තොත් උතුරු මැද සහ මධ්‍යම පළාත්වලින් සැලකිය යුතු මට්ටමේ වැසි වාර්තා වුණා. අද දවසේදී දිවයිනේ මධ්‍යම, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පසුගිය දිනවල අධික වශයෙන් වැස්ස පැවති බස්නාහිර, සබ්‍රගමු සහ දකුණු පළාත්, ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය තවදුරටත් අවම මට්ටමක පවතිනවා. කෙසේ වෙතත් එම ප්‍රදේශවල අද දවසේදී වැසි වාර කිහිපයක් පමණක් ඇති වෙන්න පුළුවන්. ගංගුතුරු තත්ත්වය නිසා ලිංගසේම ගලා යන ජලයේද අපවිත්‍ර වී තිබිය හැකි. එබැවින් අනිවාර්යෙන්ම එම ජලය උණු කර නිවා පානීයට ගත යුතු බවයි වෛද්‍ය ජී විජේ සූර්ය පවසන්නේ. පානීය ජලය පිළිබඳව ඉතා ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා. මේ ජල ගැල්ම තත්ත්වයත් සමග ලින්, ඒ වගේම ගලා යන ජලය වගේ ස්ථානවලින් පානීය ජලය භාවිතා කරන අයට මේක ගැටලුකාරී තත්යකට පත් වෙනවා. මොකද ලින් ජලයත් ඒ වගේම ගලා යන ජලයත් පානීය ජලය වශයෙන් භාවිතා කිරීමට හැකියාවක් නැහැ. මොකද මේ ජල ගැල්ම නිසා වැසිකිලි වලවල් සහ වෙනත් අපිරිසිදු ජලය ඒවට මිශ්‍ර වීම තුළ නොඑක් නොඑක් ආකාරයේ රෝගී තත්යන් වැළඳීමේ හැකියාවක් තියෙනවා. ඒ බීමට ගන්නා ජලය ඇකිතා දුරට ජල ප්‍රවාහන මණ්ඩලය මගින් ලබා දෙන ජලය බීමට පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම එවැනි ජලය ලබා ගැනීමට අපහසුතාවයක් තියෙනවා නම් යන්තා දුරට හෝ පිරිසිදු ජලය උතුරවා නිවාගත් ජලය පානය කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ අතර ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායම් අනතුරු වැංගවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. අකුරැස්ස, කලවැල්ලගොඩ කන්දේ කොටසක් නායමට ලක්ව තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් අද සහ හෙට වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.